අද රටේ සිදුවෙන දේවල් ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම දැඩි විවේචනාත්මක ප්‍රකාශයක් නිකුත් කළා. විශේෂයෙන්ම මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ නීති හඳුන්වා දීම සහ හදිසි නීතියේ හඳුන්වා දීමෙන් පසුව ඒ පවත්වාගෙන යන නීති එලෙසම පාවිච්චි කිරීම. මේක ඉතාම පිළිකුල් සහගත महाजन आरक्षक पनत की मीट कल एक महाजनता आरक्षा किरीमीटर मिसा दिशी आरक्षा किरीमीटर दमित अभ्यरत्न नवतजाति संविधान मे संबंध पेहदल विखियान अदे संबंध प्रचार प्रकाश दंग्लिशी माध्यम तीन ओन दट इस पिलकुला वेड මොකද මේවා ලෝකේ කිසිම රටක පිළිගන්න දේවල් නෙවෙයි හැම අවස්ථාවකම තියෙනවා වරදකට හා දඬනේ පිළිබඳ ඒක ප්‍රොපෝෂනල් වෙන්න ඕනේ ඒක ඊට සමානව ගැළපෙන දඬනයක් විය යුතුයි අපි දැක්කදා 9 වෙනිදා ඇවිල්ලා ගෝල් ෆේස් එකට ඇවිල්ලා දේශබන්දු තෙන්නකෝ කවුද අර තව අමාත්‍යවරයෙක් මේ කට්ටිය ඇවිල්ලා හැතිරිච්ච ආකාරයේ කොච්චර මිනිසුන්ට පහර දුන්නද කොච්චර ඒතර කෝ නීති ආධිපත්‍ය කෝ නීති හැමෝම සමාන රැකවරණේ හැම පුරවැසියෙකුටම නීති හැමෝම සමානත්වයේ රැකවරණය කෝ. ඇයි එවෙන් තත්ත්වයක් යටතේ දැන් සජ්ජත්ගේ සංවිධානයේ දැන් ඉල්ලලා තිබුණා ලංකාවට එන්න ඕගොල්ලන්ග වෙනම ඉන්වෙස්ටිගේටිව් රිපෝට් එකක් ඒගොල්ලන්ට අවශ්‍ය කරලා තියෙනවා වෙනම වාර්තාවක් ඒ ගැන ලංකාවට ඇවිල්ලා අධ්‍යයනය කරන්න පොහොට්ටුව එකක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා රණවීර වික්‍රමසිංහ සමග. උන් කැමති නැහැ ලංකාවට එනවට උන් දන්නවා මේ සති ලබන සති වෙනකොට ලංකාව බරපතල සත්‍යයකට මුහුණ දෙනවා. ඒක මම ඔබට කියන්න ඕන. මොකද මේ කරන තක්කඩි වැඩ මහජනතාවගේ අයිතිවාසිකම් මර්ධනය කරමින් ඔබ දැක්කත් හිඟමනේ වැටල මිනිසු ඉන්නවා මිනිසුන්ට වේල කා ගන්න බැරි තත්ත්වයක ඉද්දි තව තක්කඩි 37ක් කැපුවින් කරන රාජ්‍යමතියෝ කියලා මොනවද මේ කරන්නේ රණවීර වික්‍රමසිංහගේ ඔළුව කොහෙද තියෙන්නේ ඔය දැන් ඔ කිව්වනේ අවුරුදු 45ක මහා නැනවතා කියලා ඒක තමයි මේ කරන වැඩ මේවා ගැන බුද්ධිමත්ව හිතන කරුණා කළා අපිට වෙච්ච වැරද්ද මෙන්න මේකයි මේ 225න් ගණ්ඩ එකෙක්වත් නැහැ ඒක නම් මම තරේම කියනවා මේකට අහුවෙන්න එපා කරුණාකරලා මේක තේරුම් ගන්න. දැන් මේ එයාව අතරංගුවට ගත්ත එක ගැන කියනකොට අපිට කියන්න ඕන කොහෙත් මේක සාධාරණී කරන්න බෑ. එහෙම එයාගේ එහෙම අතරංගුවට ගන්නවා නම් කවුද දේශබන්දු තෙන්නකෝන් දහස් පාරක් අතරංගුවට ගන්න ඕනේ. ඒ කරපු අපරාධයට. ඒක කොහොම නීති ආධිපත්‍යද? කොහොම නීති හැමෝම සමාන රැකවරණය කියන ඔබ ඔබෙන්ම ප්‍රශ්න කරන්න. මම ඒකයි කියන්නේ අපේ ලොකු වැරදීමක් කියලා තියෙනවා මේ රටේ ජනතාවට කට්ටියක් යනවා පොහට්ටුව පස්සේ කට්ටියක් යනවා එක්සත් ජාතික පක්ෂයේ කට්ටියක් යනවා සජිත් ප්‍රේමදාස පස්සේ කට්ටියක් යනවා අනුර කුමාර පස්සේ එකෙක්වත් නෑ රට ගැන බලන්න හරිද ඔක්කොම මේ මම දකින්නවනේ මොකක් හරි පෝස්ට් එකක් දැම්මොත් ඔන්න වට කරලා ගහනවා විශේෂයෙන් එන්නේ මේ අනුර කුමාරගේ කට්ටිය තමයි එන්නේ පන්නගෙන මට වැඩක් නැහැ මම ඒක කරුණා කරලා තේරුම් ගන්න මට එක දේශපාලන පක්ෂයකම වැඩක් නැහැ වැරද්දක් කළොත් මගේ සමාවකුත් නැහැ ඒකයි මම කිව්වේ බොරුට නාගන්නත් පස්සේ ලෝල වැඩක් නැහැ තමන්ගේ එක හදාගන්න තමන්ගේ එක ඒ විදිහට පර්මිට් වාහනේ ගනාලා විකන අනුර කුමාරගෙන් ප්‍රශ්න කරන්න එනවා එලා කණෙන් ඇදලා එලියට දාන මම වෙන්නෝ කොළඹ නගර සභාවේ වාහන ගිහලා මේ වාහන පාක් කරන්න කියලා මන්ත්‍රීවරු 110ක් එකට මේ ස්පේස් අරගෙන විකුණලා මිලියන 400 ගණක් වංචා කරලා දෙනවා ජවිපේ ඔක්කොම ඉන්නවා අනුර කුමාරගෙන් ප්‍රශ්න කරලා කණෙන් ඇදලා එලියට දාන්න ඔබට ඒක බැරි නම් නිහඬ වෙන්න ඔබ නාගන්නත් පස්සේ ගිහලා වැඩක් නැහැ නාගන්නත් කවුරුත් එකයි සජිත් ප්‍රේමදාස නාගන්න කනවා සජිත් ප්‍රේම අනු කවුද මේ මේ රණවීර වික්‍රමසිංහත් කනවා ඒ වගේම පොහොට්ටුවත් කනවා කවුරුත් එකයි මේ රටේ ජනතාවට කිසි කෙනෙක් නෑ ආරක්ෂා කරන්න ඒකින්ද මේ නාගන්නගේ ගමන ඔබ වළක්වන්න උත්සාහ කරන එක විහිළුවක් ඒක වැරක් නැහැ ඒ ඔහු පිනීටින කෙලින්ම ජනතාව වෙනින් දැන් දමිත අබේරත්නගේ කේස් එක උතරින් නවතින්නේ නැහැ හරි ඒක උතරින් නවතින්නේ නැහැ මේ වෙනකොටත් ඔබ දන්නවනේ මේ වෙනකොට ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩු දෙකක් තියෙනවා පොහොට්ටුවේ කාට දෙකක් තමයි දේශබන්දු තෙන්න පොන්ට එතන දෙන එකක් ඒක මිලියන 500ක වන්දියක් කියලා දෙනා ඒ කරපු අපරාධයට අරගල භූමියට එල්ල ඒ කරපු හානියට ඒ වගේම අලුත්ම නඩුව තමයි අර මේ කවුද අපේ අර තරුණයා කවුද වසන්ත මුදලිගේ ඒක මිලියන 100ක වන්දියක් කියලා දෙනා ඒ කරපු කැත වැඩේට ඒක කොහෙත්ම දේශපාලන අධිකාරියට රටේ නීතිය හසුරවන්න දෙන්න බෑ ඒක කරුණාකරලා තේරුම් ගන්න අපරාධ යුක්තිය පහඳලීමේ ක්‍රමවේදය රටේ නීතියංගයක් ඒක මේ දේශපාලුවන්ට බලගන්නන්න පුළුවන් තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ව අත්අඩංගුවට ගන්න හිරකරන්න ඒව තමයි දැන් මේ කරන්නේ ලෝකෙ මේක හෙලා දකිනවා ත්‍රස්තවාදී වැළැක්වීමේ නීතිය බලගන්නන්නේ
ආරක්ෂණ කාංශයවත් පොලිස් දෙපාර්තමේන්තුවත් අධිකරණයවත් ඒ නීතිපතිවත් නෙවෙයි. ඒක තනිකර බලගන්නන්නේ මේ රට කාල විනාශ කරපු දේශපාලුව. මේක වහාම නවතින්න ඕනේ. ඒක දැන් අදත් කියලා තිබුණ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ ගැන වර්තාවක් මම ඒක ඔබට දාන්න. මේ තත්ත්වය යටතේ මේ රට මෙහෙම දුවන්න බෑ. හරිද? ඒ බෑ කියන්නේ අපිට දැන් හිතා ගන්න පුළුවන් ද ඔබට දැන් මට කියන්න දෙයක් නැහැනේ අපිට ජීව තමන්ට ලැබෙන ආදායම එදා හිටපු ජීවත් වීමේ තත්ත්වයේ අදයි බලන්න හරිද කොහෙද අපි ඉන්නේ කියලා හිතන් අද අපිට කාලා බීලා ඉන්න පුළුවන් කමක් තියෙනවද රටේ මහජන දන්න බෑ හදිසියට ලෙඩක් වුණොත් ඉවරයි ඒවට බෙහෙත් ගන්න ගියොත් තමන්ට මෙලෝදයක් කරන්න බෑ මම දැන් අද පාර්ලිමේන්තුවේ කතා කරනවා අධ්‍යාපනයට වියදම් කරලා දෙන 1 බිලියන් ඒගොල්ල ඇලොකේෂන් එක ආරක්ෂාවට 25 පාරවල් දන්න 75 මොකද්ද මේ හරක්තික මේ කරන්නේ හරිද ජනතාවගේ දැන් මේ මොහොත වෙනකොට පොහොට්ටුවේ රාජපාලනය සම්පූර්ණයෙන්ම ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි සෝෂල් රෙවොලූෂන් එකක් තිබුණා ඒකෙන් ගෝඨාභය නිරපයාදී ඊට පස්සේ 225 කාටවත් තවදුරටත් ජනමතයක් නැහැ ඒකෙන්ද මේ කරන දේ හරිද අපි මම මේ ඔබට මේ ඉල්ලීම කරන්න මෙච්චරයි මෙතනදී අපිට මේ රටේ ජනතාව සැලෙන්න එපා කම්පා වෙන්න එපා අපි මේක පාවිච්චි කරමු මේ හැම දෙයක්ම තොරතුරු රැස් කරලා හරියටම අපි මේක එම් කරලා දෙමු මොකද अपराध युक्ति पसंदी क्रमवेदे पोलिस डिपार्टमेंट अवभाविता करना अभी तीन लोक वगकीम नागानंदन उगे वगकीम सी एट सी आत्म करना मुकदमे हेम सिद्धियात्म हेम सिद्धियात्म एक जाति के संविधान मान हिमसमें यूरोपीय प्रजावट इवे पुदराज्य मंडल मे हेम इकट यवना मुकद मेरट मेहमुंड एक्सजाति महालेखर प्रसिद्ध प्रकाश कला मेके बल रटे महाजनता रटे अन्नोन मे मंकुल रट गलोन एक मे वस्ता दिन बेदगत पनवीडे अभी नवत मम हेट विशेष हमेना मेकन की विशेष तुरतुर्तीन हेट कथा अद हा हेट अतर मुकद मम बलापुर एक्सजाति मानस मेघन तुरतुर इट पश्चिया नवत अभी कथा करोस्तुति बेटा।